අයිබෝන් ගෙවනිදා ඔස්සේ උණුසුම පුවත්වබට කියන අයිටින් ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම දිමුතු ඒකනායක මණ්ඩවල. මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ව්‍යවස්ථා සභාවේ අඩුපාඩු ඇත්නම් සාකච්ඡාවට රජය සූදානම්. සියලු වරාය සංවර්ධනයට පියවර. සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සහය. ජාත්‍යන්තර මව්භාෂා දිනය කොළඹ විහාර මහදේවී උද්‍යාන පරිශ්‍රයේදී අද සැමරුණා. ඒ කථානායක කරෝ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. සියලු භාෂා නියෝජනය කරමින් දිවයිනේ විවිධ පළාත්වලින් පාසල් සිසු සිසුවියන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. චිත්‍ර ඇතුළු විවිධ කලා නිර්මාණ රැසක් මෙම උත්සවයට එක්කර තිබුණා. අමාත්‍යවරුන් වන රවි කරුණානායක, මනෝ ගණේෂන්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් එම් රියාෂ් හමිදුල්ලා යන මහත්වරුන්ද වැඩසටහනට එක් වුණා. ලිඛිතව හා වාචිකව ගත් කල භාෂාව තමයි ප්‍රාථමික මාධ්‍යය. ලෝකයේ සංවිධානාත්මක සමාජයක මව් භාෂාව වැදගත් තැනක් නිරූපණය කරනවා. ලෝකයේ තිබෙන භාෂා 6000ක ප්‍රමාණයෙන් අඩුතරමින් 43%ක්වත් අභාවයට යමින් පවතිනවා. අධ්‍යාපන ක්‍රමයට සහ සමාජයට අනුව භාෂා 100 ගණනක් පමණයි වැඩි දියුණු වෙලා තියෙන්නේ. ඩිජිටල් ලෝකයේ භාවිත වෙන්නේ 100කට අඩු භාෂා ප්‍රමාණයක්. මව් භාෂාවත් හොඳ වේදිකාවක් වෙනවා එකමුතුකම වර්ධනය කරන්න. බහුජාතිකත්වය වර්ධනය කරන්න වගේම සංහිඳියාව වර්ධනය කරන්න. මං අතිශයින්ම සතුටටපත් වෙනවා ශ්‍රී ලංකා රජය සෑම භාෂාවක් කතා කරන අය වෙනුවෙන්ම ඒ සඳහා වන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබීම පිළිබඳව. Language is a space and let us look at language more as an opportunity. භාෂාව කියන්නේ ඉඩක් ලබා දෙන දෙයක්. එය අභියෝගයක් කරගන්නේ නැතුව අවස්ථාවක් කරගන්න ඕනේ. ශ්‍රී ලංකාව බංගලාදේශය ඇතුළු ඕනෑම රටක් ගත්තත් ඒ රටවල භාෂාවෙන් සමානාත්මතාවය ඇති කරනවා. භාෂාව හරි විදිහට පාවිච්චි කරන්න පුළුවන් නම් ජාතීන් අතර සමානාත්මතාව ඇති කරන්නත් පුළුවන්. දහ නවවන ආනුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු පවතී නම් සාකච්ඡා කර එකඟතාවකට පැමිණීමට හැකි බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී ව්‍යවස්ථා සභාව පිළිබඳ කල්තැබීමේ විවාදයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ජාතියේ මර්මස්ථානවලට පුද්ගලයන් පත්කරන ආයතනය පිළිබඳ මේ සමාජයට සැකයක් ඇතිවෙනවා නම් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳම සමාජයේ විශ්වාසයේ බිඳවැටීම කාටවත් නතර කරන්න බෑ. එදා ජනාධිපතිතුමාගේ සහෝදරයට විරුද්ධව ශේෂාධිකරණයෙන් තීරණයක් දුන්නාම අපි දන්නවා මේ රටේ ඇති වුණ ප්‍රතිඵලය මොකක්ද කියලා. මේක පුද්ගලයන් ගැන නෙමෙයි, මේක ක්‍රමවේදය තමයි අපි හදන්නට ඕනේ. ස්වාධීනව ව්‍යවස්ථාදායක ස්වභාව ක්‍රියා කරයි කියන එක තමයි අභිලාෂය. දැන් ප්‍රශ්න වෙලා තින්නේ ඒ අභිලාෂය මේ කාල සීමාව තුළදී ඉෂ්ට වෙලා තියෙනවද නැද්ද කියන කාරණය තමයි පාර්ලිමේන්තුවේ පෙන්වන්නේ. අපි සාකච්ඡා කළා මේකේ අඩුපාඩුකම් තියෙනවද අපි හදාගමු. දැන් මෙතන මොකද්ද මේ තියෙන උදාව? අපේ ආණ්ඩුව මංගුල්ල කාලා උසාවි ගියා. නඩුකාරරු 7 දෙනාම තීන්දුවක් දුන්නා. මේක මංගුල්ල කෑමක් කියලා. ඉතින් මේක තමයි තියෙන්තරා. එක්සත් ජාතික පෙරමුණ අපේ ආණ්ඩුව ස්වාධීන අධිකරණයක් අපිට අවශ්‍යයි. ඒ කාලේ ශේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරරු පත් කරපු හැටි මම කතා කරන්නේ. හැමෝටම තිබුණා මේ තිබිච්ච කුණු වෙච්ච ගඳ ගහන මේ தત્ත්වය වෙනස් කරලා යම් කිසි හෝ මට්ටමකට පිළිගත හැකි தત્ත්වයකට ගේන. ඒක මුළුමනින්ම වෙනස් වෙලා නැහැ. ප්‍රතිසංස්කරණයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අරමුණෙන් තමයි ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම මේ රටේ මතවාදයක් විදිහට සාකච්ඡාවට ලක් වුණේ. මේ ජනාධිපතිතුමාගේ නිර්දේශ විමර්ශනය කළා, සුසුකම් බලලා අනුමත කිරීම සිදු කරා. ඒක තමයි එදා සහ අද අතර ඇති වෙනස. අධිකරණයේ දමුවා වෙලා තමුන්නාසේලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැහැර ගන්නවා. මෙතන ව්‍යවස්ථා සභාවේ අති විශාල බහුතරය එක්සත් ජාතික පක්ෂය. තමුන්නාසලා මේ යෝජනාව අද ගෙනාවේ රටට ආදරයටද ජනතාවට ආදරයටද? මේ කිසිම දෙයකට නෙවෙයි. තමුන්නාසලා හිතුවා අතිගරු ජනාධිපතිවයි අපිවයි ආයේ නිකන් හප්පන්න හිතාගෙන ගෙනාවේ. අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමා මම කතා කරන වෙලාවේ ආපු ගැනම ඉතාමත්ම සතුටු වෙනවා. ජනවාරි මාසේ 8 වෙනිදා ඒ විප්ලවයෙන් පස්සේ ඔබතුමා මේ ගත්ත තීන්දුව
මේ වගේ ව්‍යවස්ථාදායක සභාවක් ගත්තා වූ තීන්දුව ඇත්ත වශයෙන්ම ඉතිහාසයට රන් අකුරෙන් මේ වෙනකොටත් එකතු වෙලා තියෙනවා. මේ තරම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් පිහිටවලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන එක බව අපි නැවත නැවතත් මතක් කරන්න ඕනේ. ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ පාර්ලිමේන්තුවේ අද පැවති කල්තැබීමේ විවාදයට එක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ සම්පූර්ණ කතාව ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. දිවයිනේ සියලු වරාය සංවර්ධනය සඳහා අවශ්‍ය සියලු පියවරගෙන ඇති බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුවත් වෙබ් අඩවිය එළිදැක්වීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. news.slpa.lk වෙබ් අඩවිය ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය නාවික කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය එක්වයි. සමුද්‍රීය ශ්‍රේෂ්ඨයේ නව දැනුම මෙන්ම වරාය ඇතුළු අදාළ ශ්‍රේෂ්ඨ පිළිබඳ නිවැරදි තොරතුරු ජනගත කිරීම වෙබ් අඩවිය එළිදැක්වීමේ අරමුණයි. අපි දැනට සංවර්ධනය කරගෙන යන්නේ තාම දකුණු වරාය තමයි අපි ඉන්නේ. දකුණු වරායේ ප්‍රධානම ටර්මිනල් තුනක් තියෙනවා. ඒකේ තමයි එකක් එන්නේ නැගෙනහිර පර්යන්තේ. ඊට අමතරව අපි බලනවා CICT එකේ තව දීර්ඝ කිරීමක් කරන්න පුළුවන්ද කියලා කටයුතු සොයා බැලීම් කරනවා. උතුරු වරායේ සංවර්ධනය කරා මේක යන්න පුළුවන් කැලණි මොයකට දක්වා. ඒ වගේම කංකසන්තුරේ වරායේ ඩොලර් මිලියන 44ක් භාවිතා කළා. අපි එතන සංවර්ධන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. තිරිකුණාමලයේ දැනට කටයුතු කරන්නේ දිවා කාලයේ පමණයි. රාත්‍රී කාලෙත් වරාය කටයුතු කරන්න අවශ්‍ය ඒ පද්ධතිය සකස් කරමින් යනවා. ගාලු වරායේ ඒ ආකාරයටම රාත්‍රී කාලයේ වරාය කටයුතු කරන්න අවශ්‍ය සංවර්ධන කටයුතු කරගෙන යනවා. මෙරට බරපතලම සමාජීය ගැටලුව වන දුගී දුප්පත්කම රටින් තුරන් කිරීමේ ප්‍රධානතම අවිය වන්නේ වත්මන් උදාගම්මාන වැඩපිළිවෙල බව නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සැමට සෙවන යළි පිපිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට කෑලියපුර ප්‍රදේශයේ ඉදිවන ග්‍රාම ශක්ති උදාගම්මාන සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. සැමට සෙවන යළි පිපිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකෙරුණු 1789 වන ආදර්ශ ගම්මානය මෙයයි. සියලු පහසුකම් සහිතව ඉදිකෙරුණු ග්‍රාම ශක්ති උදාගම්මානයට නිවාස 32ක් ඇතුළත්. අපි මේ ඉදි කරන්නේ ස්වයං පෝෂිත උදාගම්මාන. නොමිලේ ඉඩමකුත් දීලා, ගෙවල් හදන්න මුදල් ආධාර දීලා, හැම පවුලකම ජීවනෝපාය ශක්තිමත් කරන්නට මොනවත්ම තඹ සතයක්ම නැති අය කෝටිපතියන් බවට පත් කිරීමේ, දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනට තිබෙන ලොකුම අවිය වන්නේ ගම්මුදා වැඩසටහනයි කියන එක මම බොහොම සතුටින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දී ඇති තිරසර සංවර්ධන ඉලක්ක අරමුණු කරගනිමින් සංචාරක ක්‍රමපාය හා සැලසුම්වලට අනුව සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. සංචාරක සේවා හඳුනා ගැනීම සඳහා සාධක පත්‍ර ක්‍රමය දැක් හඳුන්වා දීමද නීට ඇතුළත්. ඊට මූල්‍ය දායකත්වය ලබා දෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලයි. එම අරමුදල සහ සංචාරක සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම සිදු වුණේ අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිෂු ගෝමස් මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ තාරුක අධිසනායක මහත්මිය ඊට අත්සන් තැබුවා. එන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ජනාධිපතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. එතුමා මේ කුළුකාරෙන්ම එල්ලන්න ගත්ත තීරණය. මොකද නැත්තම් නවත්තන්න හම්බෙන්නේ නැහැ. මේ මන්ත්‍රී වරුන්ගේ යනවා මේ රටම විනාශ වෙලා තියෙන්නේ. විද්‍යාලවලට යන ශිෂ්‍යයන් හැමතැනම මේවට හැබැයි වෙලා. උදාහරණ ඉන්න ඉන්නවා විරුද්ධ තමයි මේ නීති දී කරන්න ඕනේ. ඒකට තදින්ම එතුමා පියවර ගන්න එක ගැන මම හිතනවා. විශේෂයෙන්ම මේ කුඩු ජාරංකාරයින්ට, කුඩු ගෙනෙන මිනිස්සු, බෙදාහරින මිනිස්සුන්ට මේක කෙරුවේ නැත්නම් මේ රට බේර ගන්න හම්බෙන්නේ නැහැ. මොකව වුණත් කමන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමාජ කතිකාවක් ඇති කිරීමේ අරමුණෙන් මැතිවරණ කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යංශ හා කැලණිය විශ්වවිද්‍යාලයේ එක්ව නව වැඩපිළිවෙලක් ආරම්භ කළා. ඒ මේ පිළිබඳ දැනුවත් කිරීමට පෞර නමින් කෙටි චිත්‍රපට උළෙලක් පැවැත්වීමයි.
විවෘත හා පාසල් යන අංශ දෙකක් යටතේ ඒ පැවැත්වීමට නියමිතයි. ජයග්‍රහකයන් සඳහා ත්‍යාග පෙන්නීමට සැලසුම් කර තිබෙනවා. මැතිවරණ කොමිසම් සභාව ඇමතීමෙන් හෝ එහි නිලවේ බඩවියට පිවිසීමෙන් විස්තර ලබාගත හැකි. මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන් වන අරුණ ලොකුලියන, දර්ශන සෝමරත්න යන මහතුරුන් ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගිත්වයෙන් මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. මූලික අරමුණ තමයි එක පැත්තකින් මේ කෙටි චිත්‍රපට උළෙල හරහා අපට පුළුවන් වෙයි රට ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තිබෙන තරුණයින්ගේ දැක්ම දැක ගන්න, අනිත් පැත්තට ඉදිරියේදී මැතිවරණ වලට සක්‍රියව දායක වන ඡන්දදායකයන් විය හැකි අනාගත පරම්පරාව පාසල්වල ඉන්න අය කොහොමද මේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ ක්‍රමය කියන දේ දකින්නේ කියන එක හඳුනා ගන්න. මේට පෙර මැතිවරණ කොමිෂන් සභාවේ සම්ප්‍රදායික නැත්තම් ව්‍යවස්ථාපිත කාර්යභාරය උනේ ඡන්ද විනාමලේඛන සකස් කිරීම සහ ඡන්ද විමසීම පැවැත්වීම. අද ඒ දෙකටම අමතරව පුරවැසියන් දැනුවත් කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා පරමාධිපත්‍ය සහ සර්වජන ඡන්දේ පිළිබඳ හැඟීම ඇතිකරොත් තමයි ඇත්තටම ජනතාව තමන්ගේ අයිතිවාසිකම්, තමන්ගේ ප්‍රජාතන්ත්‍රික අයිතිවාසිකම් නැති වෙනවාද කියලා දන්නේ. රට යහපත් තත්ත්වයක් කරා ගමන් කරමින් තිබෙන බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. අපනයන ක්ෂේත්‍රයේද සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. කඩුවිල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාළඹේ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් මෙන්ම ස්වේච්ඡා සංවිධාන නියෝජිතයන්ද ඊට එක්ව සිටියා. ප්‍රදේශීය සංවර්ධන කටයුතුවල ප්‍රගතිය සහ එහිදී පැන නැගී ඇති ගැටලු පිළිබඳවද මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. රුපියලේ අගේ ශක්තිමත් වෙලා තියෙනවා. ලෝකේ සංචාරකෙන් එන්න හොඳම රට බවට පත් වෙලා තියෙනවා. අනිකුත් යටිතල පහසුකම් ටික දිනු වීම පවතිනවා. මේ අවුරුද්ද ඉවර වෙනකොට මහනුවර අධිවේගී මාර්ගයේ දෙවනි පියවර ඉවර වෙනවා. ත්‍රිකුණාමලයේ අධිවේගී මාර්ගේ පටන් ගන්නවා. කෙරවල පිටියේ ඉවර වෙනවා තව අවුරුද්දක් යනකොට. අපනයන වැඩි වෙලා තියෙනවා 130 කින්. ඉතින් මේ ආකාරයේ විශාල සංවර්ධනයක් කරා අපි දැන් අතිවාරමුඩ 134ක් තිබු අපනයන 114ට මහින්ද රාජපක්ෂ මහත්තයා බැස්සුවා. දැන් ඒක 114 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක හොඳ සංවර්ධනයක්. දූෂණේ නැහැ, මාධ්‍ය වලට ගහණේව නැහැ, බෝම්බ ගහණේව නැහැ, මිනි මරණේව නැහැ. ITN ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk